बड़े ही नहीं பட் கோயில் படுக்கு நீ இந்த அவளோட காவே ஒன்றும் பஸ் ஏறா அவனை கம்பாடுக்கே ஷூர் ஆனா அவசர கொண்டு படுக்கு ඔන්න අද අපි අවිල් ඉන්නවා රෙස්ටුරන්ට් එකකට අපි මීට කලින් ගත්තේ නැති අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ දවස්වල රෙස්ටුරන්ට් එකට යනකොට ඔයාලා අනිවාර්යයෙන්ම ඒ අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ආරක්ෂිත උපදෙස් ඒ විදිහටම පිළිපදින්න ඔයාලා දකින්නත් අපි මීට කලින් වීඩියෝ එකක් කරා ගෙදරින් නම් කෑම හදන ඒ වීඩියෝ එකේ අපි කොරියන් රයිස් එකක් හදුවා කොරියන් රයිස් එකක් හදන්න try කරා කොරියන් වගේ එකක් ඒක කෑවට පස්සේ අපිට හරිම කොරියන් කෑම ටිකක් කාලා බලන්න ලොකු ආසාවක් ආවා ඒකනේ අපිට කල්පනා වුණා ඇත්තටම අපි කොරියන් කෑම කාලා නැහැ නේ කියලා ඇත්තටම අපි මීට කලින් කොරියන් කෑම කිසි දෙයක් එහෙම කාලා නැහැ ඉතින් අපි හෙව්වා කොරියන් කෑම කන්න පුළුවන් කඩයක් කොහෙද තියෙන්නේ කියලා අනිත් කතන්දරේ තමයි දැන් අපි කොරියන් කෑම කාලා නැතුව එකපාරට හරිම ෆුල්ම කොරියන් කෑම කෑවොත් එහෙම අපි දන්නේ නැහැ නේ කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා ඒකින්ද අපි හිතුවා මුලින්ම නිකන් ශ්‍රී ලංකන් මික්ස් එකකුත් එක්ක යන ශ්‍රී ලංකන් සම්භවයත් එක්ක කොරියන් මික්ස් වෙච්ච එහෙම මොන හරි කෑම ටිකක් තිබ්බනම් වැඩේ මරුනේ අනිත් එක තමයි මේ දවස්වල ඉතින් අපිට සෑහෙන්න පර්ස් එක ගැන හිතන්න වෙනවා මේ දවස්වල තත්ත්වෙත් එක්ක ඒක නිසා බජට් එකට ගැලපෙන තැනකුත් වෙන්නත් ඕන ඉතින් ඔන්න ඔය කාරණා ඔක්කොම එක්ක හිත 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 ඉන්නකොට තමයි අපිට මේ තැන ගැන හෝඩුවාවක් හම්බුනේ කාගෙන්ද මගේ Facebook එකේ ඉන්න යාළුවෙක් නංගි කෙනෙක් ටින්කි අවේ ගුණවර්ධන කියලා ඉතින් එයාත් කොරියන් ලවර් කෙනෙක් කොරියන් ෆෑන් කෙනෙක් ඉතින් ඒක එයා try කරලා බලලා මේ place එක මරු කියලා මට information එක දුන්නා ඊට පස්සේ මම search කරලා බලද්දි තමයි ඇත්තටම මේ තැන නියමයිනි කියලා හිතුනේ ඔන්න ඉතින් අද අපි දෙන්නත් එක්ක ආවා දවල්ට කොරියන් කෑම කාලා ඒ experience එකත් ගන්න මේ තැන තමයි මාළඹේ තලාහේලි හන්දියේ තියෙන හංකුක් කිචන් හංකුක් කිචන් මම කිව්වත් හරි ඔයා නික මම කිව්ව එක අපෝ රිපීට් කරන්නේ මම කිව්වා ඔයගලන්ට හොඳට තේරෙන්න මම කිව්ව එකත් තේරෙනවනේ අය මෙයා නිකන් පැනලා දෙන්න ඕනේ නෑනේ ඔන්න ඉතින් මේක තමයි තැන පේනවා හරි ඇත්තම ලස්සන ඉන්ටීරියර් එකක් තියෙන්නේ ඒත් එකම ආපු ගමන් හොඳම දේ තමයි අර මෙනු එක ටිෂ් එකේ පින්තූරෙත් එක්කම ලොකුවට දාලා තියෙනවා ඒක නිසා ආයේ මෙනු හොය හොය දුක් වෙන දෙයක් නැහැ ආපහු ගමන් ටග් ගාලා මෙතනින් බැලුවා කෑම කිල්ල ගත්තා මෙනු එක ලොකුවට බෝඩ් එකක් තියෙනට වඩා වැඩි දෙයක් මෙතන තියෙනවා ඒ තමයි මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා ඔරිජිනල් ඩිෂ් එක එන විදිහ 3D බලා ගන්න පුළුවන් විදිහට ඉතින් දැන් පින්තූර දැක්කම අපිට ෂුවර් එකක් නැහැ නේ මේ ඩිෂ් එක කොයි විදිහට එයිද කියලා ඉතින් මෙතනදී ඇත්තටම මම රැවටුණා මෙතන ඇත්තට ඩිෂස් කෑම කියලා තියෙන්නේ කියලා මේ ඔක්කොම 3D විදිහට හදලා තියෙනවා ඒ ඒ කෑම එක කොහොමද එන්නේ කියලා ඉතින් මේ තියෙන්නේ සීටින් ඒරියා එක ඒකම ලස්සන ඉන්ටීරියර් ටිකක් තියෙනවා මේ ඩෝස ටිකක් තියෙනවා අර කොරියන් විදිහට ඇඳලා තියෙන ඊට පස්සේ පහල ස්ක්‍රීන්ස් තුනක්ම තියෙනවා ඒකේ එක එක කොරියන් මියුසික් වීඩියෝස් එක එක වීඩියෝස් යනවා මෙතනට ඇවිල්ලා ඉඳගත්ත කියන්නේ කොරිය ගියා වගේ තමයි ඒ ෆීලින් එක එන විදිහම හදලා තියෙනවා ඉතින් අනිත් එක ලංකාවේ මේ වෙද්දි කොරියන් උන්මාදයක් තියෙන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් කොරියාවට ගියා වගේ කොරියන් කෑම කනගම වීඩියෝස් බලාගෙන ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. එහෙනම් අපි දැන් ඕඩර් එක දාලා තියෙන්නේ. මොනවද ඕඩර් කරේ? ඕඩර් කරායි දැන් අහම කියන්න ඕඩර් කරපුවා. ඔන්න පළවෙනි අදියර විදිහට අපි ඩිෂස් දෙකක් ඕඩර් කරා. ඒක අපි ගෙන්න ගත්තා ඕඩර් කරපු එක. මොකද මෙතන කතා කරලා බැලුවාම කොරියන් කෑම කද්දි උණුවෙන් කන්න ඕනෙලු. එතකොටලු ඒ ෆීලින් එක එන්නේ. අනිත් එක මේ ස්පෙෂලි මේ ගත්ත නූඩල් එකේ සුප් එකක් තියෙනවා. ඉතින් අපි ගොඩාක් වෙලා ගත්තොත් ඒක ඇබ්සෝබ් වෙනවා නූඩල් එකට. එහින් අපි ඉස්සෙල්ලාම හිතුවා මේ දෙක මුලින්ම කනවා කියලා. ඉතින් මම කියන ඉස්සෙල්ලා මගේ ළඟ තියෙන නූඩල් එක මොකද්ද කියලා මේ ඩිෂ් එක හංකු කේ නූඩල් वेजिटेबल्स उड़ी दाला तीन इट पास सूप एक तीन इट पास पाइनएप्पल पीसस् मेनम डिश इट पास एग् तीन मेव खाना अपने चॉपस्टिक्स स्पून अंड फोक देख दीलो तीन उदीट का बोलवा इलांट मेके स्पेशल डिश मेके नाम बिबिंबाप इध मेके वेजिटेबल्स टूना इट पास एग् का फ्राइड एग् का මේක මේ මෙහෙම ලී බොක්ස් එකක් උඩ තියලා තියෙන්නේ මේක ස්ටෝන් එකක් මේක ස්ටෝන් වලින් හදපු පොඩි පොට් එකක් මේක මේ හොඳටම උණුයි කියන්නේ හීට් කරලා තමයි ගෙනල්ලා දීලා තියෙන්නේ ඒ හීට් එකට මේ ඇතුලේ තියෙන වෙජිටබල්ස් එළවලු ඔක්කොම ආයෙත් බොයිල් වෙනවා ඉතින් බොයිල් වෙවි තියෙන්නේ මේක ඇතුලේ ඉතින් මේ දෙකම උණුවෙන් හැ යුතුම ඩිෂස් දෙකක්
ඒහිඳ ඉතින් වැඩි කතා බහ නැතුව අපි හදන්නේ මේව දෙකම try කරලා බලන්න. ආ ඒකට තව special Korean sauce එකක් තියෙනවා. ඒක මෙහෙම වෙනම side dish එකක තියෙන්නේ. මේක දාලා කද්දි හොඳට mix කරගන්න කිව්වා. හොඳට mix කරන් තමයි කන්න තියෙන්නේ. ඔයා කොහොම හරි practice කරලා මේක නම හරියට කිව්වනේ. යන්තම්. අඩගාරයන්ට වරුවේ කියන්නේ මොකනේ? යන්තම් කොට දාගත්තා. හරින්නේ මං කිව්වනේ දාගන්න. මං ආයි කල්පනා කරා මං කාරියට කිව්වද කියලා. edit එකේදී බලන්න අම්මා. නම් මේකෙන් කන පටන් ගන්න. ඔය කොලම් කරන්න ඕනේ. ඔව් මේක හොඳට mix කරන්න කිව්ව කන්න කලින් මේකේ තුනා තියෙනවා මං කිව්ව විදිහට vegetables ගොඩක් තියෙනවා. මම හදන්නේ දැන් මේක mix කරන්න. ආ මේක යට බත් තියෙනවා. ආ ඔව්. එළවලු ඔක්කොමත් එක්ක මේක වෙනම mix කරගන්නවා. අර sauce එකෙන් දා sauce එකෙන් පොඩ පොඩ දාගෙන කන්න කිව්වේ. එහෙමද? ඔක්කොම දාන්න පාවු එක සැරේ. sauce එකෙන් පොඩ පොඩ දාගෙන mix කරලා කන්න කිව්වා. මේ උන්මුයි මේ ඉන්නවා. අම්මා මේ ඇත්තමයි මේක මා රසනේ බලු මේ කල්ලා ඩි මේකේම ඇඟිල්ල ගා ගන්න එපා මේ පිච්චෙනවා පිච්චෙනවා කියන්නේ ගොඩක් රසනේ කිඹ කිඹ ගන්න මේ එච්චර උණුයි මොකද කොරියන් කෑම පළවෙනි කටේ රස ගන්න මට amazing amazing මම බරයි කම දුක නිමනිව ගන්න වෙන එක නියමයි මෙච්චර කල් ගියේ මෙන්න ජීවිතේ පළවෙනි වතාවට කන කොරියන් කෑම කට මරු නේද ඒ මරහයි මරේ මරු මේ චොප්ස්ටික් වලින් කන්නේ සෑහෙන කාලයකට පස්සේ ඊගින්ද දැන් උරු නැහැ චොප්ස්ටික් වලින් කන්න මේක පට්ටකදී කවන්න මට මේක කොහමද තවන්නේ ඉතින් මම ඔව් ඒක ප්‍රශ්නේ තියෙන්නේ මේ ආ ඩක් 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 ගල ඩක් ගල ගන්න ආ කොහමද මරුනේ හොඳට සුද්ධතිය තියෙන හින්ද ඒක ග්‍රේවි එකත් එක්ක මාරුයි මේ ටේස්ට් එකක් එනවා මේක කන්න මෙහෙම ඔළුව මෙහෙම කරලා නවා ගත්තට පස්සේ ආයෙ ඔළුව මෙහෙම කරලා උස්සන් හිතෙන්නේ නැහැ. දිගටම කාගෙන කාගෙන නේ හිතෙන්නේ. පයිනැපල් කැලේ උත් කලවලු. වාව් පයිනැපල්. පොෂ්නේ අපි පොෂ්නේ. පොෂ්නේ. මේ ඔබ දකින්නේ කලින් පිරි ඉතිරි ගොස් තිබූ කෑම භාජන දෙක මේ වන විට සම්පූර්ණයෙන්ම හිඳී ගොස් ඇති ආකාරයයි. ඒ කියන්නේ මොකද්ද? අපට ඊළඟ කැමරේ ගෙන්න ගන්න කාලේ හරි මෙන්න කොරියන් කෑම වේලේ ඊළඟ අදියරේ අපි ගත්ත ඩිෂස් හතරක් මේ තියෙන්නේ ස්පයිසි ෆ්‍රයිඩ් රයිස් එක මෙතන වෙනම සලාඩ් එකක් විදිහට තියෙනවා මයිනීස් දාලා තියෙනවා විදිහට පේනවා මං හිතන්නේ මයිනීස් ඊට පස්සේ මේක ස්පයිසි රයිස් එකක් ඒකේ චිකන් වෙජිටබල්ස් ඔක්කොම මික්ස් වෙලා තියෙන්නේ පේන විදිහට ඒත් එක්කම ෆ්‍රයිඩ් එග් එකක් තියෙනවා ඒකට මේ තියෙන්නේ SNS ෆ්‍රයිඩ් කේක් චිකන් पोर्शन එක මේක large portion එක මේ chicken එන්නේ boneless chicken සහ මේ portion එකට large portion එකට chicken 400 grams එනවා ඊළඟට මේ තියෙන්නේ ලස්සනම ලස්සන දඟරයක් වගේ tornado potato අල තමයි මේ තියෙන්නේ මේක ගොඩක් street food festival වල තමයි අපිට දැක ගන්න හම්බ වෙන්නේ ඉතින් restaurant එකකට ඇවිල්ලත් මේක කන්න පුළුවන් කියලා ඔන්න අද අපි දැනගත්තා ඉතින් අපි ඒකකුත් order කරා මේක ස්පෙෂලි කියන්න ඕනේ මේගොල්ලන් මේ දාන්නේ චීස් පවුඩර් එක ඔක්කොම කොරියා වලින්ම තමයි ඉම්පෝට් කරන්නේ ඊට පස්සේ මේ සෝස් එක ඔක්කොම එහෙ කොරියන් සෝස් තමයි බටර් එකයි ඔක්කොම ඉතින් මේක ස්පෙෂල් එකක් ඒ හින්දා වුණ මේකත් අපි ගත්තා අන්තිමට අපි ඕඩර් කරේ මේ ඩිෂ් එක මේක ටූනා කිම්බා ඔගලන් දැක ගමන් තේරෙනවා ඇති සුෂි තමයි මේ තියෙන්නේ ඉතින් ජපනීස්ලා මේකට කියන්නේ සුෂි කියලා කොරියන්ස්ලා මේකට කියන්නේ කිම්බප් කියලා මේකේ ස්පෙෂලිටි එක තමයි මේක ඇතුලේ තියෙන මේක අපි ගත්තේ ටූනා එක මේක ඇතුලේ තියෙන වෙජිටබල්ස් ටූනා ඔක්කොම කුක්ඩ් අයිටම්ස් තමයි තියෙන්නේ රෝ කන්න අමාරුනේ ගොඩක්ම ලංකාවේ අයට ඉතින් මේකේ ස්පෙෂල් තමයි මේක ඇතුලේ වෙජිටබල්ස් මීට් ඔක්කොම තියෙන කුක් ඒත් එක්කම ඒක කන්න ඒක ඩිප් කරන් කන්න ග්‍රේවි එකක් තියෙනවා ඒක වසබි ග්‍රේවි එක ඒ කියන්නේ චුට්ටක් ස්පයිසි දැන් ඉතින් තියෙන මේ ඩිෂස් හතර රස කර කර කන්න ඒ කියන්නේ ඉතින් මේ කැමරාව පිටිපස්සේ ඉන්න එක්කෙනාට මෙතනට එන්න තියෙන අවස්ථාව එන්න 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 ඔන්න එහෙනම් අර කිව්වත් වගේ මම වැඩ පෙන්න වෙලාව ඇයි කුචි hina වෙන්නේ මම මංගන පොඩි ඉන්ට්‍රෝ එකක් දීගෙන ඉඳී hina වෙන්නේ හරි කමු
දැන් ඉතින් මෙතනිනුත් සුෂි අපි කාලා තියෙනවා හැබැයි ඒ ජපනීස් ස්ටයිල් එක මේකත් කාලා තියෙනවා නමුත් දැන් මේ කොරියන් රසින් තියෙන එකක් නේ ඒතකොට මේ දෙකත් ඇත්තම ගොත් කාලා නැහැ මේ දෙක නම් ඉතින් කොරියන් රස මේ දෙකක් කාලව නැහැ කියන මේවත් මේ අපි ෆස්ට් ටයිම් තමයි කන්නේ පළවෙනි වතාවට සිංහලෙන් කියන්නේ පළවෙනි වතාවට කන්නේ ඒත් එක්කම අනිත් කාරණේ තමයි මේගොල්ලොන්ගේ කොරියාවෙන්ම ගෙන්නන ඩ්‍රින්ක්ස් කෑන් තියෙනවා හැබැයි ඉතින් මේ දවස්වල සිටුේෂන් එකත් එක්ක කොරියාවේ ඉඳන් මෙහෙට බඩු ගේන එකේ පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවානේ ඒක නිසා මේ ඩ්‍රින්ක්ස් ටික මේ දවස්වල ඉවරයි ඒ නිසා අපිට මේ ඩ්‍රින්ක්ස් වල රස බලන්න තිබ්බ වාසනාව නැතුව ගියා ඔව් ඉතින් දැනට මේ දවස්වල සොෆ්ට් ඩ්‍රින්ක්ස් තමයි තියෙන්නේ ගන්න හැබැයි මට ෂුවර් මෙතන අපි නිතරම යන එන දණක් වෙයි කියලා ඒක නිසා ඊළඟ පාර ගෙද්දි අපිට ඩ්‍රින්ක්ස් රස බලන්න පුළුවන් වෙයි ඒ මම මේක අතින් නෙමෙයි ගන්න ඕන මේකට දීලා තියෙන්නේ මේවා එහෙම නැත්නම් චොප් ස්ටික් චොප් ස්ටික් එකෙන් තමයි ගන්න ඕන මේක සම්පූර්ණයෙන් එක සැරේ කට දා ගන්න ඕන එහෙමයි මේකේ ටෙක්නික් එක පට රහයි දැන් මේක චොප් ස්ටික් කුලින්ම වැඩනේ එක්ස්පර්ට් නේ නිනාරෝ अनिवार्यू මේක නම් try කරව YouTube එක. ඔයනම් ආව. හොඳට crispy ගතිය තියෙනවා තහ උඩින්. ඒ Korean sauce දාලා sesame දාලා එහෙම ඔක්කොම තියෙන්නේ මාරම රහයි. ලොකුම ප්‍රශ්න තියෙනනේ මේක. කොහොමද මේක හරි මැදින් අපි දෙන්නට බෙදා ගන්න කියලා. सुपरी එක මෙහෙම 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 කරලා කඩලා මොම කන්න කවුරුත් මුකුත් කියන්නේ නෑ මේ රොකෝයි කොහොමද සුපිරිනේ නියම් කොරියාවේ ගියා වගේ ෆීලින් එකක් එනවනේ දැන් කෑවනේ වට පහක් විතර හෙ मिथन पट्टम गति मिल कैम මාරම අඩුයි. يعني සාපේක්ෂව ගත්තාම සෑහෙන අඩුයි මේ කෑම වල ගණන්. ඒක නිසා ඕන කෙනෙක් ඇවිල්ලා බය නැතුව ගොඩක් අරන් කන්න පුළුවන් මෙතනින්. ඉතින් ඒක නිසා ඇත්තටම මේ තැනගෙන අපිට කිව්වට ටින්කි ඔයාට පට්ටම thank you ඈ. ඔව්. පට්ටම thank you. අපි මෙතනට දිගටම එනවා දැන් නම්. අපි දැන් කොරියන් කෑම වල රසිකයෝ වෙලා ඉන්නේ. රසිකයෝ රසිකයෝ. දවල් ජර ටික ඔක්කොම කාලා අපි රෑට ඡන්ද ටේක් වේ ගත්ත හම්කු බාබකියු කප් රයිස් එක. ඉතින් මේක මෙන්න මේ විදිහේ ලස්සන කප් එකක තමයි එන්නේ බෝල් එකක. මේ මම පොඩ්ඩක් අරලා පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. මේ විදිහට උඩින් බාබකියු චිකන් ඊට පස්සේ වෙජිටබල්ස් ඔක්කොම දාලා තියෙන්නේ ලස්සනට දාලා තියෙනවා. මේක මේ කප් රයිස් ඔක්කොම හොඳට මික්ස් කරගෙන තමයි වන්න තියෙන්නේ කනකොට. යට තමයි රයිස් ටික තියෙන්නේ. मुलमता गुरी कैम एक्सपीरियंस आई कीलवे सुपिरी।
ඉතින් ඔයාලටත් පුළුවන් මේ සුපිරි එක්ස්පීරියන්ස් එක ගන්න මාළඹේ තලාහින හන්දියේ තියෙන හන්කුක් කිචන් රෙස්ටුරන්ට් එකට ආවොතින් ඒ විතරක් නෙමෙයි ඔයාලා රෙස්ටුරන්ට් එකට ආවොතින් ඔයාලට පුළුවන් ඔයාලා ගන්න එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක ෂෙයා කරගන්න ඒ කොහොමද දන්නවද අපිට තියෙනවා Facebook page එකක් ඒකේ නම තමයි ආතල් ජීවිත ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයගලන් ඇවිල්ලා ඔයගලන් කාලා ඔයගලන් ගන්න එක්ස්පීරියන්ස් එකේ ෆොටෝස් ඊට පස්සේ ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් එකේ ඒ වචන ඔක්කොම අපේ group එකට දාන්න. ඉතින් අපිත් ආසේ ඔයගලන් මොනවාද මේ menu එකෙන් try කරලා තියෙන්නේ කියලා බලන්න ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් එකක් දැක ගන්න. අපි මේ group එකේ link එක පල්ලෙහා description එකේ දාන්නම්. ඒකට set වෙන set වෙලා ඔයාලා ගන්න ආතල් එක්ස්පීරියන්ස් අපිත් එක්ක share කරගන්න. එහෙනම් තාම අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න වටිනවා කියලා හිතනවනම් ඔන්න පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා අපිව subscribe කරන්න. ඒත් එක්කම bell icon එක click කරෝ. ඉතින් අපි දාන videos වල notification ඔයාලට ඉක්මනට ගෙන්න ගන්න පුළුවන්. සුපුරක් වගේ. ඒත් එක්කම අපේ Facebook page එක magic compass එකට like එකක් දාන. Instagram අපිව follow කරන්න yashi_memobook. එහෙනම් අපි ලබන සතියේත් මේ වගේම කෑම ගොඩක් පිරිවරාගෙන ඔයාලව හම්බෙන්නේ නැන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ආතල් එකේ යමු. මේ තැන තමයි මාළඹේ තලාහේනේ හන්දියේ තියෙන හන්කුක් කිච් හන්කුක් මොකද වගේ ඔය තමයි කියන්නේ කිය අපි දෙන්නගේ කොක් එක මික්ස් වුණා මෙන්න කොරියන් කෑමේ දෙවනි ඊළඟ අදිය මෙන්න කොරියන් කෑමේ දෙවනි යකෝ ඊළඟ දෙවනි නෙමෙයි ඊළඟ ඊළඟ කියන්නේ ඉතින් උරි හොරතේ කිව්වේ උරි මිස්සු නේද මෙන්න කොරියන් කෑමේ ඊළඟ අදියර අපි ගත්තා dishes හතරක් මං කියන්නේ මොනවද අපි ගත්තේ කියලා කියන්න එපා කිව්වද? ඔයයි මම කියන්නේ එපා කිව්වා. කොරියන් කෑම වේලේ කියන්නේ කොරියන් කෑම එදෝයද කියන්නේ එපා නිකන් මගුල් කෑමේ වගේ. මෙන්න කොරියන් කෑම කොරියන් කෑම වේලේ. මෙන්න කොරියන් කෑම වේලේ දෙවනි අදියර ඊළඟ ඊළඟ මම ලස්සන දිනනවද මහඩට? නේද? මම ලස්සනයි කියලා කමෙන්ට් එකක් ඇයිද? අයිය ලස්සනයි කියලා. ඔරේ රිසයනේ. ඔරේ රිසයනේ කට්ටියම ලස්සනයි කියනවට ඇත්ත කියන්නේ. ඇත්ත කියන්නේ. මොකමද?